ඉතින් අපි ඔයගලන් එක්ක එකතු වෙන්නේ ප්‍රැක්ටිකල්. දැන් ප්‍රැක්ටිකල් වලින් දැන් වීඩියෝ ප්‍රැක්ටිකල් 20ක් අපි පොන්දලා තියෙනවා දානවා කියලා. ඒතොර ඒ ප්‍රැක්ටිකල් 20 බයවල තියෙනවා ප්‍රැක්ටිකල් ගොඩක්. හරි 30 ගානක් තියෙනවා ප්‍රැක්ටිකල්. එකෙන් ප්‍රධානම ඒවා දැන් ආහාර ජීර්ණ පද්ධතිය කොටස් ආකෘති භාවිතය අඳුරා ගැනීම ඒ වගේ දේවල් නැතුව අර වැදගත්කමක් තියෙන ප්‍රැක්ටිකල් ටික තෝරාගෙන අපි මේ විදියට මේ වීඩියෝ එක හදාගෙන තියෙනවා. එකෙන් එන්න පුළුවන් තැන් ඔගොල්ලෝ මේ විභාගය දැන් මෙතෙන්දී ප්‍රැක්ටිකල් වලදී දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රැක්ටිකල් එච්චර වැදගත්ද? සමහරු දන්නේත් නැහැ බයෝ වල ප්‍රැක්ටිකල් තියෙනවා කියලා. දැන් ෆිසික්ස් වල නම් අනිවාර්යෙන් ව්‍යුගතයකට ප්‍රැක්ටිකල් සම්බන්ධයෙන් එනෝනේ ප්‍රමාණය. දැන් බයෝලොජි වල එහෙම ප්‍රැක්ටිකල් කියලා සමහරු ප්‍රැක්ටිකල් කියලා මොකුත් මේ බලන්නේවත් නැහැ. බාට යන කට්ටියම ඉන්නවා සමහරු එම් ප්‍රැක්ටිකල් කියලා જાතිය අල්ලන්නේවත් නැහැ. නමුත් එහෙම සාමාන්‍ය ලොකුවට ළමයින් අමාරුයි දහලා නැහැ දැනට නම්. හරි ප්‍රැක්ටිකල් වලේ නමුත් අපිට එහෙම නිශ්චය කරන්න බෑ. අපි හැම දෙයක්ම සූදානම් පිට යනකොට මේ දැනුම ඔයගලන්ට අවශ්‍ය වෙනවා. හැබැයි ඒ කියන්නේ මේ කෙලින්ම ප්‍රැක්ටිකල් දෙයක් විදියට ඇවිල්ලා නැති වුණාට ප්‍රැක්ටිකල් විදියට MCQ හරි ඊට පස්සේ ව්‍යෝගගත රචන ඒවා එන්න පුළුවන්. ඒක තමයි හිතා ගන්න බෑ මේ කොහෙන්ද ආවේ කියලා සමහර ලාට. ඔය කියන ළමයි මේ සිලබස් එකේ නැති ඒවා ඇවිල්ලා තිබුණා කියනවා. හරි බෙනඩික් ද්‍රාවණය සුඩාන්ති පරීක්ෂාව ඕ ආපුවම ඒ මොනවද ඒ කියලා අහනවා. හරි ඇයි ඒ සම්බන්ධකතේ නැහැ ඒවා සම්බන්ධකතේ නැහැ මේ ප්‍රැක්ටිකල් ඒවා වෙනමනේ කරන්නේ. ඒ නිසා දැන් මේ කාලය තුල ඔයගලන්ට විශේෂයෙන් මේ දේවල් අතපසු වෙනවා. මොකද පාසල් වල ක්‍රියාකාරීත්වය නැහැ. ඊට පස්සේ පාසල් වල ඉගැන්වීම් වුණත් ඔන්ලයින් ප්‍රැක්ටිකල් කියලා ඒ ගුරුවරුන්ට සමාජයට අතපසු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගලන්ට හොඳ අවස්ථාවක් අපි හදලා දීලා තියෙනවා මේ ප්‍රැක්ටිකල් ටික හරියටම සම්පූර්ණ කරගන්න. එතකොට යම්මි බයකදී ඕනෙම විදියකින් ව්‍යුගත තනි ප්‍රශ්නයක් වුණත් හදන්න මහාචාර්යවරුන්ට අයිතිය තියෙනවා. මොකද ප්‍රැක්ටිකල් සම්පූර්ණ ප්‍රැක්ටිකල් කම්පෝනන්ට් එකක් තියෙනවා ඔයගොල්ලන්ගේ සිලබස් එකේ. විශාල ප්‍රැක්ටිකල් කම්පෝනන්ට් එකක් හරි. එතකොට ඒ සාපේක්ෂව ඒ ප්‍රැක්ටිකල් වලින් ඕන වෙලාවක ප්‍රශ්නයක් එන්න පුළුවන්. නිර්මාණාත්මක විදියට හදපු. ඉතින් එහෙම ලොකුවට මෙතෙක් කල වෙලා නැහැ. නමුත් ඔය පානමානය ඊට පස්සේ අවුඩර්ස් උපකරණය ඒ වගේ අපි කරලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා සමහරක් ඒවා. ඒවා වරින් වර විභාග වලදී ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලන්ගේ දැනුම බලන්න. දැන් වර්තමානයේ වෙද්දී ගොඩක් බයෝ පේපර් එක අර ඒ පැත්තට අර කටපාඩමින්ම එන ළමයෙකුට අවස්ථාව අඩු වෙලා යන්න පුළුවන්. මොකද හිතන්න කරුණු වැඩි තර්ක කරන්න කරුණු වැඩි ප්‍රැක්ටිකල් එකකින් ඕනතරම් කොටස් දාන්න පුළුවන්. ඒ වගේ තර්කානුකූල කොටස්. ඒ නිසා අපි හැම එකටම සූදානම් වෙන්න ඕනේ. ලේසිය අතරලා නේ ක්‍රේසි දැන් අපිට උනත් පුළුවන් මේ වීඩියෝ එක ඔන්න නැහැ. අනිත් වීඩියෝ ටික ගත්තාම ගානත් අඩුයි. ඒතකොට ඔයගොල්ලන්ට අඩු පැකේජයක් විදිහට දෙන්නත් පුළුවන්. නමුත් මම කීයටවත් බයොලොජි උගන්වනකොට කවදාවත් අර මේක එනවා මේක එන්නේ නැහැ එහෙම කියලා වර්ගීකරණයක් කරන්නේ නැහැ. සූදානම් කරනවා හැම පැත්තකටම. හරි 100% ඔයගොල්ලන් විශේෂින් දේශය තුල මේක අමාරු දේවල් නැහැ. අතාරින්න කියලා අමාරු දේවල් නොතේරෙන දේවල් එහෙම කියලා බයවල නැහැ. හොඳටම සුද්ධ සිංහලෙන් තේරෙන දේවල් තමයි මේක තියෙන්නේ. හරි ඒ තේරෙන දේවල් ටිකෙන් ඕගලන්ට පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම හොඳට අවබෝධ කරගත්තොත් ඒ කරුණු කාරණා විභාගෙදී ලියගන්න. ඒ නිසා ප්‍රැක්ටිකල් වලට කියලා එහෙම අඩු සැලකිල්ලක් දක්වන්න හොඳ නෑ කියලා. හොඳයි ප්‍රැක්ටිකල් එකක් ගත්තයින් පස්සේ සාමාන්‍යයෙන් ස්කෝල් වල කරලා තියෙනවා නම් කරලා තියෙන ළමයි දන්නවා ඇති එකක් දෙයක් හරි ප්‍රැක්ටිකල් රිපෝට් එකක් අපි දියාගන්න ඕනේ හැම ප්‍රැක්ටිකල් එකකදීම. හරි කැම්පස් එකේ ගියාම ගොඩක් වෙලාවට බයොලොජි වලින් එහෙම ඉගෙන ගත්තොත් මේක අනිවාර්ය දෙයක් වෙනවා. ඒ ඒවැය සම්පූර්ණ දැන් ඕගලන්ට තියෙන පේපර් එකක් නේ හම්බෙන්නේ ප්‍රැක්ටිකල් නැහැ. නමුත් අපේ දැන් කැම්පස් වල ගත්තාම ඒ හැම සෙක්ෂන් එකකටම වගේ හැම කෝස් එකකදීම හැම සබ්ජෙක්ට් එකකම තියෙන මොකක් හරි ඒ කෝස් එකට අදාළව අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් එකක් බොහෝ විට තියෙනවා. ඒතකොට දැන් කෙමිස්ට්‍රි වල ගත්තා දැන් අපි කෙමිස්ට්‍රි කරලා තියෙනවා. කෙමිස්ට්‍රි වල අනුමාපන ඒවා කරලා ප්‍රතිඵල එන්න ඕනේ ගණන් හදන්න ඕනේ ඔක්කොම කරන්න ඕනේ මේ ප්‍රැක්ටිකල් පැයක් හරි පැය දෙකක් හරි ඇතුළත ප්‍රැක්ටිකල් එකක් කරලා ගණනොත් හදලා රිපෝට් එකකුත් දෙලා තමයි. එතකොට ඒකෙන් කොම එක තමයි ලකුණු ටික හැදෙන්නේ මේ විෂයට අදාළව. ඒතර ඒවැය මගහරින්න බෑ උසස් අධ්‍යාපනයට යනකොට මෙඩිසින් පැත්තට යනකොට කොහොමත් මගහරින්න බෑ. ඒවැය තනිකර ප්‍රැක්ටිකල්නේ. හරි ඒ අනුව ප්‍රැක්ටිකල් එකක් අපි සම්පූර්ණ කරගන්නකොට ප්‍රධාන වශයෙන්ම අපි මේ දේවල් මේ කරුණු ගැන වැඩි අවධානයක් ගන්න ඕනේ ප්‍රැක්ටිකල් රිපෝට් එකක් දානකොට. හරි මාතෘකාව ඒ කියන්නේ මොකක්ද මේක කරන්න කියන එක. හරි දැන් මම මේ දාලා තියෙන්නේ කාබනික සංයෝග හඳුනා ගැනීමේ පරීක්ෂා. ඒ මාක්‍රොපික් එකක්. හරි ඊට පස්සේ තියෙන්න ඕනේ අරමුණු. මේක කරන්නේ මොකටද? අපි ප්‍රැක්ටිකල් එක කරලා අපි ලබා ගන්නේ මොනවද? ලබා ගන්නද මේ ප්‍රැක්ටිකල් එක අපි කරන්න කියන එක.
ඊට පස්සේ මේකෙදී අවශ්‍ය ද්‍රව්‍ය හරි අවශ්‍ය ද්‍රව්‍ය අපි ලයිස්තුගත කරලා මෙතන තියන්න ඕනේ මුලින්ම ඊට පස්සේ ක්‍රමය හරි ප්‍රැක්ටිකල් එක කරන විදිහ කරන්නේ කොහොමද කියන එක ඊට පස්සේ නිරීක්ෂණ නිරීක්ෂණ තියෙනවා ඒතකොට නිරීක්ෂණ යටතට අපිට දාන්න පුළුවන් අපි රූප සටහන මොනවාද දැන් බයෝ වල ප්‍රැක්ටිකල් එක දිගත්තාම අපි රූප සටහන දෙනවා නම් ඒවට නිරීක්ෂණ වලට දාන්න පුළුවන් ඊට පස්සේ අපහු නිරීක්ෂණ හා සමහරු ලියනවා නිරීක්ෂණ හා ගණනය කිරීම කියලා නැත්නම් ප්‍රතිඵල කියලා ලියනවා එක එක විදිහට මේක ලියනවා හරි ඉතින් ඒ කොයිකටත් මේ කරුණු ටික එකතු කරන්නේ රූප සටහන දෙනවා නම් එව්වා ඊට පස්සේ මොනවා හරි ගණනය කිරීමක් කරා නම් ඒ වගේ දේවල් ඒවා නිරීක්ෂණ වලට ඔයගලන්ට පුළුවන් ඇතුළත් කරන්න දැන් ෆිසික්ස් වල එහෙම නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගණනය කිරීම කියලා එකක් වෙනමම දානවා ඇති. මොකද ගණනය කිරීම පැත්ත වැටෙන්නේ සදැම් බයෝ වල වගේ ලියනවා නම් නිරීක්ෂණ කියලා තමයි. ඉතින් අපි එකතු කරන්න ඔක්කොම ඊට පස්සේ අන්තිමට සාකච්ඡාව, ඩිස්කෂන් එක. මේ සාකච්ඡාවට ගොඩක් වෙලාවට දාන්නේ අපිට මේ පරීක්ෂණයේදී ආපු ගැටලු මොනවද? දැන් පරීක්ෂණය කියනවා මෙහෙම වක්‍රාකාරව වෙන්න ඕනේ හරි. අර්ථපද දාන්න වක්‍රාකාරව වෙන්න ඕනේ. අපිට ආවේ කෙලින් දණ්ඩක්. එහෙනම් එහෙම කලින් දණ්ඩක් එන්න අපි කරලා තියෙන අඩුපාඩු මොනවද ඊට පස්සේ මේවා එන්න පුළුවන් දෝෂ මොනවද ප්‍රැක්ටිකල් එක කරද්දී හරි උපකරණ වල දෝෂ වෙන්න පුළුවන් අපේ ඇස් වල දෝෂ වෙන්න පුළුවන් ඒවා අපි මේ සාකච්ඡාවට සඳහන් කරන්න ඕනේ. එතකොට නිරීක්ෂණ ආවේ නැත්නම් හරියට දැන් අපි සෛලයක් බලනවා හරිද? ඔක ලොකුවට තියෙන ප්‍රශ්නයක්. ඊට පස්සේ සෛලය බලපුවම දැන් පොතේ තියෙනවා ලස්සනට සෛලය තියෙනවා නැස්තිය ගන්නට ඒවත් ලස්සනට පේනවනේ. අපි බලපුවම නිකන් මුකුත් පේන්නේ නැහැ නිකන් මේ කළු පාට බෝලයක් වගේ එකක් තමයි පෙවුනේ. දැන් එතකොට ඒ වගේ තත්යකදී සාකච්ඡාවට අපිට දාන්න වෙනවා එක්ක අපි ගත්ත දේවල් වල වැඩි නම් මේ ප්‍රැක්ටිකල් වීඩියෝස් ටික කරන් යද්දී හැම දෙයක්ම සාකච්ඡා කරන්න බලනවා ඔයගොල්ලොත් එක්ක. ඒක ඔයගොල්ලන්ට පුළුවන් මේ හැම දෙයක්ම ගලපා ගන්න තමන්ගේ දැනුමටත් ඒ වගේම කවදා හරි දවසක දැන් ඉස්කෝලෙන් පටන් ගත්තාම මේ ප්‍රැක්ටිකල් කරන්න උත්සාහ කරන්න උපරිමයෙන් ඒවෙන් මේ ප්‍රයෝජනේ ලබන්න. එතකොට කවදා හරි ප්‍රශ්නයක් ආව දවසක අනෙක් ළමයින්ට වඩා ඔයා බයෝ වල ගොඩක් ඉස්සරහින් ඉඳි. හරි යනවා දිනේ දානවා මාතෘකාව අරමුණු කියලා මේ ප්‍රැක්ටිකල් එකෙන් මොනවද කරන්නේ අවසානයේ ප්‍රැක්ටිකල් එක අවසානයේ ඔයගලන්ට ලැබෙන ප්‍රතිලාභ ඊට පස්සේ අවශ්‍ය ද්‍රව්‍ය අනිවාර්යෙන් ලැයිස්තුගත කරන්න ඕනේ මොනවද මේකදී ගන්නෙ කියලා පත්තර පැන්සල ඒවැය ඉඳලා මෙතන ලියන්න හරි ඊට පස්සේ ක්‍රමය කොහොමද කරන්නේ ප්‍රැක්ටිකල් එක නිරීක්ෂණ විදියට කිව්වා සාකච්ඡාවත් කිව්වා මෙන්න මේ කරුණු ටිකට අදාළ කරගෙන අපි රිපෝට් එකක් සකස් කරන්න ඕනේ ඒක දැන් කරලා තියෙන ළමයි ටිකක් දන්නවා ඇති මේව ගැන මේකට මේ විදිහම වෙන්න ඕනේ නැහැ. ඒ ටීචර්ස්ලා කියනවා සමහර පොඩි පොඩි දේ වෙනස් වෙනවා. ඒක ගැටලුවක් නැහැ. හරි. එතකොට එක එක දැන් ඔය කැම්පස් වල තේ වෙනස්කම් තියෙනවා. අපේ කැම්පස් එකේ විදිහට තමයි මම එතකොට මේ රිපෝට් එක හදන්නේ. එතකොට සමහර කැම්පස් වල ටීචර්ස්ලා වෙන ඉතින් ඒක ගැටලුවක් නැහැ. මේ කරුණ ටික කොහොම හරි අන්තර්ගත වෙනවා නම් එච්චරයි. හරි. ඒ අනුව රිපෝට් එකේ දැන් ඔය විදිහට රිපෝට් එකක් හදාගෙන ඔයගලන්ට යන්න පුළුවන් ප්‍රැක්ටිකල් දෙකට. ඒක කාබනික සංයෝග හඳුනා ගැනීම. ඒක තමයි පළවෙනි ප්‍රැක්ටිකල් එක විදිහට ඕගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් පොතේ තියෙනවා. අපි තියරි පාඩමේ මේක කරලා තියෙන දැනට. දෙවෙනි පාඩමේ ඕගොල්ලන්ට හම්බ වෙනවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, ඒ වගේ කාබනික සංයෝග හම්බ වෙනවානේ. ඒවා තමයි කාබනික සංයෝග කියලා මෙතන අදහස් කරන්නේ. හරි. එහෙනම් කාබෝහයිඩ්‍රේට් පැත්තට අපි මුලින්ම යනවා. මොනවද කරන්නද? කාබෝහයිඩ්‍රේට් හඳුනා ගන්න. මේක කොහෙවත් නැහැ. සම්බත් පොතේ මේවත් නැහැ කොහෙවත්. කාබෝහයිඩ්‍රේට් හඳුනා ගන්න හැටි කොහොමද කියලා? තිබුණ නැහැ අපිට හම්බුනේ නැහැ නේද? ඉතින් ඉතින් අපි මේක ප්‍රැක්ටිකල් එකක් දැන් මේක වෙනම එකතු කරලා තියෙනවා ප්‍රැක්ටිකල් හෑන්ඩ් බුක් එකක් තියෙනවා ඒකෙදි මේව විස්තර කරනවා කාබෝහයිඩ්‍රේට් පරීක්ෂාවට අපිට තියෙනවා පරීක්ෂා තුනක් හරි පරීක්ෂා තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් එකක් ඔක්සිහාරක සීනි පරීක්ෂාව ඔක්සිහාරක සීනි පරීක්ෂාව ඊළඟට තියෙනවා නිර්ඔක්සිහාරක සීනි පරීක්ෂාව කියලා නිර්ඔක්සිහාරක සී ඊට පස්සේ තියෙනවා ආයේ පිෂ්ඨ පරීක්ෂාව. ඔන්නයි කියන කාබෝහයිඩ්‍රේට් වර්ග 3 ප්‍රධාන වශයෙන් අපි පරීක්ෂාවට ලක් කරනවා යම්කිසි ආහාරයක ඒ වගේ තියෙනවා නම් බලනවා මේකේ මේ මොනවා හරි මේ කියපු දේවල් නේ එකක් තියෙනවද කියන එක සාකච්ඡා කරනවා. හරි ඒ යටතේ අපි මුලින්ම ඔක්සිහාරක සීනි පරීක්ෂාව කොහොමද කරන්න කියලා බලනවා ප්‍රැක්ටිකල් එකක් විදියට. ඔක්සිහාරක සීනි පරීක්ෂාව මෙහෙමයි කරන්නේ. ඔයගොල්ලෝ නලේ පරීක්ෂණ නල තියෙනවනේ හරි. පරීක්ෂණ නල ඕන තරම් තියෙනවා ලැබ් එකේ. ඔහොම පරීක්ෂණ නලයක් අරගෙන මේකට දානවා අදාළ ඔක්සිහාරක සීනි ද්‍රාවණයේ කොච්චරද මිලිලීටර 20ක්. 20යි ගණන සෙන්ටිමීටර. මොනවද දාන්නේ? ග්ලූකෝස්. අපි කියමු ග්ලූකෝස් ද්‍රාවණයක් දානවා.
හරි දාලා මේක මොකද කරන්නේ මේකට එකතු කරනවා මෙහෙම අපි මේක දානවා කියලා නැතුව 20යි ඝන සෙන්ටිමීටර ඒ කියන්නේ මිලිලීටර 20ක ග්ලූකෝස් ද්‍රාවණයක් අරගෙන මේකට අපි එකතු කරනවා මොනවද මේ ද්‍රාවණයට අපි එකතු කරනවා බෙනඩික් ද්‍රාවණය බෙනඩික් කියලා ද්‍රාවණයක් තියෙනවා මේක අපව හදන්න කරන්න දෙයක් නැහැ ඕගලන්ට කෙලින්ම ද්‍රාවණයක් විදියට ගන්න පුළුවන් ඒ කියන්නේ ලැබ් එකේ හරිනම් මේක තියෙන්න ඕනේ හරි බෙනඩික් ද්‍රාවණය කියලා එක ඉල්ලුවම දෙනවා හරි නිල් පාට ද්‍රාවණයක් ඕගලන්ට හම්බ වෙයි ඒක අරන් ඇවිල්ලා මේ ග්ලූකෝස් දැම්මනේ ඝන සෙන්ටිමීටර 20ක් ඒකෙන් සමාන පරිමාවක් මේකට එකතු කරන්න ඕනේ බෙනඩික් ඒ කියන්නේ බෙනඩික් ද්‍රාවණයෙන් කොච්චරද මිලිලීටර 20ක් මොන වගේ ප්‍රමාණයක් එකතු කරනවා එකතු කරලා අපි මොකද කරන්නේ රත් කරනවා දැන් ටික පරිමාව වැඩි දැන් මේ හරි පරිමාව තිබ්බනේ නේද මේ හරි දැන් දෙගුණ වෙලානේ එහෙනම් එතකොට මේක ඊට පස්සේ මොකද කරන්නේ රත් කරනවා නිකන් පොඩ්ඩක් දැල්ලට අල්ලලා අරන් හරියන්නේ නැහැ මේක නටන තෙක් රත් කරන්න ඕනේ හරි නටන තෙක් රත් කරන්න ඕගොල්ලෝ නටන්නේ නැතුව මේක නටන තෙක් රත් කරන්න ඕනේ මේ මේක තියෙන ද්‍රාවණය නේද ද්‍රාවණය නටන තෙක් රත් කරන්න ඕනේ අන්න එහෙම නටන තෙක් රත් කරයින් පස්සේ අපිට ලැබෙනවා නම් මේ ද්‍රාවණයේ අග මෙන්න මේ විදිහට තැම්පත් වෙනවා අවක්ෂේපයක් මෙහෙම අවක්ෂේපයක් තැම්පත් වෙනවා මේක මොන පාටද ගඩොල් රතු අවක්ෂේපයක් කියලා අපි කියනවා ප්‍රෙසිපිටේටර් හරි ගඩොල් රතු අවක්ෂේපයක් ගඩොල් ගඩොල් දැකලා තියෙනවනේ ගඩොල් රතු ඒ පාට ගඩොල් වල තියෙන රතු පාට එන විදිහේ අවක්ෂේපයක් මේකෙන් තැම්පත් වෙනවා මෙන්න මේ ක්‍රියාවලිය වුණොත් අපි මොකද්ද කියන්නේ මේ ගත්තු ද්‍රාවණේ අපි දන්නේ නැහැ ග්ලූකෝස්ද මොනවද කියලා අපිට දෙනවා සාම්පලයක් ඒක ග්ලූකෝස් වලට අපි කරනවා අපි ඉගෙන ගන්න කරන නිසා ඒක අපිට යම් අවස්ථාවක අවශ්‍ය වුණොත් ඔක්සිහාරක සීනි තියෙනවා බලන්න අපි මේ බෙන්ඩික් පරීක්ෂණය කරනවා හරි එහෙනම් ග්ලූකෝස් කියන එක අපිට මතකයි ඕගොල්ලන්ට කොහෙන්ද හම්බුනේ කාබෝහයිඩ්‍රේට් වල මොනෝසැකරයිඩ් වර්ගයක් ග්ලූකෝස් කියන්නේ හෙක්සෝස සීන්. ඒත් ඒකේ අපි කිව්වා සියලුම මොනෝසැකරයිඩ් මොන සීන් වෙනවා කියලාද ඔක්සිහාරක සීන් වෙනවා කියලා කිව්වනේ. ඒ අනුව එතෙන්දී අපිට ඔක්සිහාරක සීන් තියෙනවයි කියලා නිගමනය ගන්න පුළුවන් අර විදිහ ගඩොල් රතු අවක්ෂේපය ආවොත් කොහොම රත් කරලාද නටන දෙක රත් කරලා. මේකට හේතු වෙන කාරණාව තමයි මේ ගඩොල් රතු අවක්ෂේපයක් එන්න එකක් මම මෙතෙන්ද කියනවා ඒක ලොකුවට අවශ්‍ය නැහැ නමුත් සරල දැනීමක් තියාගන්න. බෙනඩික් ද්‍රාවණයේ අන්තර්ගතයි කොපර් 2+. කොපර් සල්ෆේට් ද්‍රාවණයක් කියලා හිතන්න ඕනේ. කොපර් 2+ අයන අන්තර්ගතයි බෙනඩික් ද්‍රාවණය. මේගොල්ල මොකද වෙන්නේ? ග්ලූකෝස් එක්කලා මේගොල්ල බවටපත් වෙනවා කොපර් ප්ලස් වලින් හැදෙනවා Cu2O. මෙන්න මේ ඔක්සයිඩ්. මේ ඔක්සයිඩ් එක තමයි ඔයගොල්ලන්ට ගඩොල් රතු අවක්ෂේපයක් විදිහට ඔය පරීක්ෂණ අවසානයේදී පේන්නේ. නේද? මේ ඔක්සිහාරකසීන් තියෙනවා නම් මේ වැඩේ වෙන්නේ හරි. තමයි ආව ඔක්සිහරණයක් කරනවා. එහෙම කරපුවම එයා ගඩොල් රතු අවක්ෂේපයක් විදිහට මේක තැම්පත් වෙන එකයි ඔය ක්‍රියාවේදී වෙන්නේ. ඔක්සිහාරකසීන් තියෙනවා. හරි. මේකෙදී ඔය පරිස්සම් වෙන්න ඕනේ මෙතන රත් කරනකොට එහෙම. හරි ඇල කරන් රත් කරන්න. ඒ කියන්නේ මෙහෙම දැන් තමම මෙහෙම ඉන්නවනම් මේ පැත්තට ඇල කරන්නේ මේ රත් කරන්නේ ද්‍රාවණය මෙහෙම පිටතට හරි අඬුවක් වගේකින් අතින් අල්ලගෙන රත් කරන්නේ අඬුවක් වගේකින් අල්ලගෙන රත් කරන්න ඕනේ දැල්ලට මෙහෙම නලේ තියෙන්න ඕනේ නලේ කට තියෙන්න ඕනේ තමන්ගෙන් ඉවතට හරි ඒව ආරක්ෂාකාරී උපාය විදියට අනිවාර්යයෙන් විද්‍යාගාරයේදී ඔයගලන්ට කියලා දෙයි නමුත් ඒව ඒ විදියට දැනගන්න විභාගයේදී ඔයගේ ප්‍රශ්නයක් යොමු වුණොත් අනිවාර්යයෙන්ම මේ දේවල් අහන්න ඉඩකට තියෙනවා ඔයාලා මොකද්ද ආරක්ෂිත ප්‍රමවේදයන් මෙතෙන්දි ගන්න. ඒතකොට රත් කිරීමේදී අනිවාර්යයෙන් රත් කරන පැටිකල යනනම් ඒකෙදි තමන්ට ආරක්ෂාව වෙන හිතන්න වෙනවා තමන්ගෙනේ. ඔව්. ඊට පස්සේ අපි එනවා නිරොක්සිහාරක සීනි කොහොමද පරීක්ෂා කරන්න කියලා බලන්න. නිරොක්සිහාරක සීනි හරි. නිරොක්සිහාරක නම් ඒ වගේ ඒවා අර විදිහේ දැන් අපි මේ කලින් කරන්නේ ඔක්සිහාරක පරීක්ෂාව. ඒක කරාට එයා ප්‍රතිඵල දෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? ගඩ හොන්න දානවා සීනි ද්‍රාවණයෙන් දානවා ඒක නිරොක්සිහාරකය කියලා අපි දන්නේ දානවා දාලා ඒකෙන් සමාන පරිමාව බෙනඩික් දානවා බෙනඩික් දාලා නටන තෙක් තියා නට රත් කරලා මොනවා වෙන්නේ නැද්ද සීනි මේව වෙන්නේ නැහැ ගඩොල්ට දෝක්ෂේපයක් එන්නේ නැහැ හරි එතකොට එහෙම වෙන්නේ නැති වෙන්නේ මේවා නිරොක්සිහාරක සීනි නිසා එහෙනම් අපි ඊට පස්සේ මොකද කරන්නේ දැන් අතනින් ආවේ නැහැනේ අපේ ප්‍රතිපදේ ඊට පස්සේ අපි තව සාම්පල් එකක් අරගෙන නිරොක්සිහාරක සීනි ද්‍රාවණයෙන් තව සාම්පලයක් ගන්නවා හරි ඒක අපි කියනවා ඝන සෙන්ටිමීටර දෙකක් වගේ කියමු නේද මේ වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන
මේකට අපි දානවා තනුක 100 තනුක 100 දාන්න දාලා රත් කරනවා දාලා රත් කරනවා නටන තෙක් මෙයා රත් කරනවා ටිකක් භයානකයි වැඩේ හරි 100 තියෙනවනේ එයා විද කරන්න පුළුවන් ඒතොර ඒ කියන්නේ යම් කිසි උෂ්ණත්වයකට රත් කරනවා හරි නටන තෙක්ම කියලා ඉන්නේ නැහැ මොකද ආරක්ෂාව ගැන හිතලා අපි නටන කලින් පොඩ්ඩක් රත් කරලා අපි ගන්නවා ඒතර මෙතෙන්දි වෙන්නේ ළමයි මේ අර මේ මම ඒක අන්තිමට කියන්නම් වෙන දේ හරි ඔන්න තනුක 100 දාලා රත් කරනවා රත් කරලාට පස්සේ අපි මොකද කරන්නේ දැන් 100 දාලා තියෙන්නේ මේ ද්‍රවණය pH එකේ මොන වෙලාවද pH එකේ අඩු වෙලා තියෙනවා දැන් pH එකේ අඩු පද්ධතියකට බෙනඩික් වලින් සමහර වෙලාවට වෙනස් විදිහ අපි බලාපොරොත්තු වෙන නිරීක්ෂණය ලබා නොදෙන්න පුළුවන් ඒ නිසා අපි කරනවා මේකට බයිකාබොනේට් සෝඩියම් බයිකාබොනේට් ටිකක් වෙනම පිටින් එකතු කරනවා කොච්චර අද එකතු කරන්නේ ඒක තීරණය වෙන්නේ මෙයා උදාසීන වෙනවා අපිට ඕනේ මෙයා උදාසීන වෙනවා ඉතින් කොහොමද දැනගන්නේ උදාසීන වෙනවා කියලා මෙයා ඒකට ඔකොල ගාව තියෙනවා ලැබ් එකේ තියෙනවා pH කඩදාසි කියලා. ඔහම pH කඩදාසි තීරු තීරු ඒවා මේ මේ නිකන් බෙදගෙන යන්න මේ තියෙන්නේ තීරු බබලා තියෙනවා. ඔහම ඒක දාලා බලන්න පුළුවන්. රතු ලිට්මස් නිල් වෙනවා, නිල් ලිට්මස් රතු වෙනවා. ලිට්මස් කඩදාසි වල ඇටි එහෙමනේ. pH කඩදාසි කියලා නේද මං කියන්නේ pH නෙමෙයි ලිට්මස්. හරි. ලිට්මස් කඩදාසි තියෙනවා. ලිට්මස් කඩදාසිය pH කඩදාසි උනත් ගැටලුවක් නැහැ. pH වලින් බලන්න පුළුවන්. ලිට්මස් හරි pH හරි කඩදාසි දාලා බලන්න පුළුවන් අපිට මෙයා උදාසීන වෙලාද ඉන්නේ කියලා. වාෂ්මික නම් නේ රතු ලිට්මස් නිල් කරනවා. ආම්ලික නම් නිල් ලිට්මස් රතු කරනවා. එහෙම නේද? ඒ අනුව එහෙම උදාසීන තත්ත්වයකට එනකන් මේ සෝඩියම් බයිකාබොනේට් දානවා. ඉතින් බෝතලෙම හලන්නේ නැහැ ගෙනල්ලා බින්දුව බින්දුව දාලා බලන්න ඕනේ. මේක බින්දුවක් දාලා පොඩ්ඩක් කලවම් කරලා ඊට පස්සේ pH එක මේ කඩදාසිය දාලා බලන්න. නැතු එක පාටම ආ නැහැ තාම වෙලා නැහැ තාම වෙලා නැහැ කියලා දානවා අන්තිමට pH 10කට විතර යනවා දන්නේ නැතු. ඒ හින්දා ඒවා ඉවසීමෙන් ප්‍රැක්ටිකල් කරන්න කරන්නේ. ඊට මෙයා උදාසීන වුණායින් පස්සේ මොකද කරන්නේ? ආපහු අර පරීක්ෂණය කරනවා. දැන් මෙතන ගල සෙන්ටිමීටර් දෙකක් තියෙනවා නම් ආසන්නව 2 සෙන්ටිමීටර් 1.5ක් වගේ වෙන්න මොකද වාෂ්ප ප්‍රවාහයක් තියෙනවනේ කිච්චතර ප්‍රමාණයක්. මේ වගේ ප්‍රමාණයක් බෙනඩික් ද්‍රවණය දානවා. බෙනඩික් ද්‍රවණය දාලා මොකද කරන්නේ? දැන් නටන තෙක් රත් කරනවා. දැන් බය වෙන්න දෙයක් නැහැ අම්ලේ නැහැ ඒ අනුව දැන් නටන දෙක රත් කරපුවම අන්න එනවා නම් ගඩොල් රතු ආක්ෂේපයක් ආපහු ප්‍රෙසිපිටේට් එකක් එනවා නම් රත් කරපුවම නටන දෙ අන්න අපිට කියන්න පුළුවන් මේකේ ඉඳලා තියෙන්නේ නිර්ඔක්සිහාරක සීනි වර්ගයක් කියලා. ඒතකොට මේකේදී උනේ මොකද්ද ළමයි? මේකේදී උනේ නිර්ඔක්සිහාරක සීනි උදාහරණයක් විදියට සුක්‍රෝස්. ඉතින් මේක සුක්‍රෝස් තිබුණා කියලා. ඒ සුක්‍රෝස් කියලා කියන්නේ ඩයිසැකරයිඩ් එක මතක ඇති ඕගලන්ට. ඩයිසැකරයිඩ් එක තියෙන්නේ මෙහෙම මොනෝසැකරයිඩ් අණු දෙකක් බැඳිලා. ඒතර මේ බැඳිලා තියෙන බන්ධනය මොකද්ද? ග්ලයිකොසිඩික බන්ධනය. ඒතර මේ ග්ලයිකොසිඩික බන්ධනය කැඩිලා බිඳලා යන එක තමයි වෙන්නේ මේ තනුක 100 දාන පළවෙනි පියවරේ. ඊට පස්සේ එයාගේ ද්‍රවණය ඇතුලේ අපිට හම්බෙන්නේ කවුද? මොනෝසැකරයිඩ් අණු. හරි. මේ ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් වලට වෙන් වෙලානේ තියෙන්නේ. ඊට පස්සේ හරියට නිකන් ඔක්සිහාරක සීනි වලට පරීක්ෂාව කරනවා හා සමානයි මේ ප්‍රැක්ටිකල් එක. මෙතෙන්දී අපි කරගන්නේ අර SCL දාලා රත් කරලා මේ ග්ලයිකොසිඩික් බොන්ඩ් එක කඩා ගන්නවා. හරි. ඒ අනුව එතන නිර්ඔක්සිහාරක පරීක්ෂාවත් ඔය විදිහට ඕගොල්ලෝ සඳහන් කරන්න ඕනේ මේ පරිමාවන් ඕගොල්ලෝ මේ විදිහට විභාගෙදී ලියද්දී උනත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. මෙතෙන්දී ගන්න කියලා තියෙන්නේ මේවා දෙකකට එකයි. හරි. එකයි ඝන සෙන්ටිමීටර බෙන්ඩි. අසල් මෙතන සමාන පරිමාවන්නේ දාන්නේ. දැන් මේක හරිනම් දෙකක් වෙන්න ඕනේ. අර වාෂ්ප වෙලා ගිය නිසා තමයි මම 1.5 කියලා දැම්මේ. මෙතෙන්දී සුක්‍රෝස් ද්‍රවණය දෙකකට තනුකෙසිය එකක්. ඒ පරිමාව ඕගොල්ලෝ දැන් ප්‍රැක්ටිකල් එක ඇත්තටම කරද්දී මෙතන පහක් ගත්තනම් මේක එකෙන් භාගයක් වගේ වෙන්න. එම ගන්න ඔබ බලා ගන්න ඕනේ. ඒ පරිමාවක් වුණා. හරි. නැත්තම් මොකද වෙන්නේ? පරිමාව ඒ හරියට ගත්තේ නැත්නම් අර ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ බෙනඩික් ද්‍රවණයේ දාන පරිමාවත් බලපානවා ඔයාලගේ එන ප්‍රතිඵලයට. හරි. පරිමාව අඩු වුණා එක පාටක්, පරිමාව අවශ්‍ය තරමට තියෙනවා නම් එක පාටක්, මධ්‍යස්ථ ප්‍රමාණයක් තව පාටක්. එහෙම වෙනස්කම් තියෙනවා. හරි. යනවා ඒ පරිමාව ගැන සැලකිලිමත් වෙන්න. ඒකයි මේ නියමිත පරිමාවන් දීලා තියෙන්නේ එක් එක් අවස්ථාවට අදාළව. හරි. ඊට පස්සේ අපි යනවා නිර්ඔක්සිහාරක පරීක්ෂාවත් හරි ඊළඟ පිෂ්ඨ පරීක්ෂාව. පිෂ්ඨ පරීක්ෂාවට යනවා. පිෂ්ඨ පරීක්ෂාවේදී පරීක්ෂා කරන්න පිෂ්ඨය. කලින්ම ඒකදී පිෂ්ඨ ද්‍රාවණයක් ගන්නවා. පිෂ්ඨ ද්‍රාවණය කොහොමද ගන්නෙ? ඒක ගන්න පුළුවන්. හරි. ඔය මොනවා හරි පාම් පිටි හරි ඒ වගේ දේ කරලා පිෂ්ඨයේ ද්‍රාවණයක් විදිහට අපිට හදා ගන්න පුළුවන්.
නැත්නම් පිෂ්ඨ ද්‍රාවණයක් කෙලින්ම ඔයාලට ගන්නත් පුළුවන්. අය පිෂ්ඨ ද්‍රාවණයක් කියලා වෙනවම ඒක ද්‍රාවණයක් විදියට ගන්නත් පුළුවන්. නැත්නම් පිටි අර ද්‍රාවණයක් විදියට එන්නේ නැහැ. දිය කරපු ද්‍රාවණයක් විදියට ගන්න ලැබ් එකේ සමහරක් වෙලාවට තියෙනවා. මේ පිෂ්ඨ ද්‍රාවණයක් අරගෙන මේකදී අපි කියනවා 1/100 පිෂ්ඨ ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 2ක් වගේ ගන්න. මේ වගේ ප්‍රමාණයක් අරගෙන මේකේ ලොකු දෙයක් කරන්න නැහැ. ඊට පස්සේ අයඩින් ද්‍රාවණය. දුමුරු පාට බෝතලයක ඔයගොල්ලෝ දකිනවා ඇති අයඩින් ද්‍රාවණය කියලා එකක් තියෙනවා. ඒක මේ විදිහට තමයි නම් කරන්නේ. KI I2 අයඩින් ද්‍රාවණය සමතුලිතයක් ඒක තියෙන්නේ. හරි. දුමුරු පාට බෝතලයක ඔක සුදු පාටේ බෝතල වල තියෙන්නේ. ඒක සමාන ළමයි ඒක පරණ බෝතලයක් කියලා හිතලා දානවා මේ හොඳ සුදු පාට එකක් හොදලා දානවා ඒකට. හරි. ඊට පස්සේ අයඩින් වලින් ඉතින් වැඩක් නැහැ. හරි. එහෙම දාලා තියෙන හිරුවෙලියත් එක්ක මේ අයඩින් ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා තමයි දුඹුරු පාට බෝතල් වල අයඩින් ගබඩා කරන්න හේතුව. ඒතර මෙහෙම අයඩින් බිඳු කීපයක් මේකට දාපුවම මොන පාට වෙනවද? ඔව් තද දම් පැහැයක්. හරි අඳුරු පැහැ දම් පැහැයට හුරු කළු නැත්නම් නිල් කළු පැහැයක් නැත්නම් දම් පැහැයක්. හරි අපි එහෙමයි කියන්නේ. නිල් කළු පැහැයක් හෝ දම් පැහැයක්. හරි තද දම් පැහැයක්. පැහැයක් ගන්නවා මේකේ පිෂ්ඨය තියෙනවා. මේක ඉතින් පාංකයලකට ඔය අයිඩින් ද්‍රාවණය දැම්මත් ඔය පාට එනවා. හරි ද්‍රාවණයක දාලා අපි ඒක පිළිවෙලට කරන හින්දායි මම කරන්නේ. නැත්නම් සාමාන්‍ය පාංකයලකට දැම්මත් ඔය පාට එනවා. හරි ඒ අනුව ඔන්න ඔය දේවල් ටික අපි කරනවා කාබෝහයිඩ්‍රේට් වලට අදාළව මේ ටික තමයි අයින් කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් පරීක්ෂාවෙන් පස්සේ ප්‍රෝටීන්. ප්‍රෝටීන් පරීක්ෂාව කොහොමද කියලා බලන්න. ප්‍රෝටීනයක් ඒ කියන්නේ යම් ද්‍රාවණයක හෝ එහෙම ප්‍රෝටීනයක් තියෙනවා නම් ඒක අපි කොහොමද අඳුරගන්නේ කියන එක බලන්න යනවා. ඒකෙදිත් මෙහෙම පරීක්ෂණ නලයකට අපි ප්‍රෝටීන් ද්‍රාවණයක් ගන්නවා. ඒතර ප්‍රෝටීන් ද්‍රාවණයක් විදිහට ඕගලන්ට ගන්න පුළුවන් ගොඩක් වෙලාවට මේ පිටරයක සුදු මදේ වගේ. ඒ කියන්නේ තඹලගෙන හිලා ගන්නවද? නෑ එහෙම නෙමේ. එහෙම හරියන්නේ නෑ. ඒතර ගුණාණි වෙලා පිටරයක් ගෙන හිලා කට්ට පිටින් ඒකේ කට්ටකේ වගේ හිල් කරලා කහමදේවත් හරියන්නේ නැහැ වැඩේ. හරි. සීරුවට ඒක ගන්න ඕනේ කට්ටකින් ආ මේ හිල් කරලා වගේ පොඩි ඉලක්කක් අදලා ඊට පස්සේ අර වැස්සෙන දියරේ පොඩ්ඩක් අරගෙන අපිට පුළුවන් මොකක් අදාගන්නද? ප්‍රෝටීන් ද. ඒකේ හොඳ සාරවත් විදිහට මොනවද තියෙනවද? ඇල්බියුමින් එහෙම තියෙනවා. සංචිත වෙලා තියෙනවනේ. එනවා ඒ වගේ ප්‍රෝටීන් ද්‍රාවණය මෙතෙන්ද හදාගන්න පුළුවන් අපිට. එම් ප්‍රෝටීන් ද්‍රාවණයකින් මිලිලීටර් 2ක් වගේ එන්න අපි හදාගන්නවා. එහෙම හදාගෙන ඒකට එකතු කරනවා 105 KOH. 105 KOH කොච්චරද සමාන පරිමාවක්? ඒ කියන්නේ මිලිලීටර් 2ක්. සමාන පරිමාවක් එකතු කරනවා. එකතු කරලා මෙයාව අපි නිකන් දැන් සාමාන්‍යයෙන් එකතු කරත් ඇති කියලා කියන්නේ පොඩ්ඩක් ඕනම් ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න රත් කිරීමකුත් සිද්ධ කරනවා. දැන් රත් කිරීමකුත් සිද්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ එකතු කරනවා කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් බිඳු කීපයක්. කලින් උත්තරේ අර පිෂ්ඨ ද්‍රාවණයේ බිඳු කීපයක් කියලා. ඒ වගේ මේකෙදි ප්‍රෝටීන් ද්‍රාවණය ගන්නවා මිලිලීටර් 2ක්. ඒකෙන් ඒකට දානවා 105 KOH අපව සමාන පරිමාවක් 2 මිලිලීටර්. ඊට පස්සේ ඒකෙන්ම අපි ඒ ද්‍රාවණයටම අපි දානවා මොනවද? 1/100 කොපර් සල්ෆේට් බිඳු කීපයක්. හරි බිඳු 2ක් එක දිගට 10ක් විතර දාන්න නැහැ. බිඳු 2ක් 3ක් වගේ දාන්න. ඒ දාපුවම අපිට බලන්න පුළුවන් වෙනවායි කියනවා දීප්තිමත් දම් පාටක්. දීප්තිමත් දම් පාටක් අපිට ඒ අඳුරු අර ගොම් පාට වගේ දම් පාටක් නෙමෙයි. අර අයඩින් වල ඉන්නේ අඳුරු දම් පාටක් නේ. මේකදී එහෙම නෙමෙයි දීප්තිමත් ලා දම් පාටක් වගේ එනවා මේ පරීක්ෂාවේ. එතකොට සමහර ළමයි කියනවා දැන් මේ ප්‍රෝටීන් පරීක්ෂාවට කියන නමක් තියෙනවා. මේකට ළමයි කියන්නේ බයෝරේට් පරීක්ෂාව කියලා. කරලා ළමයි තයි ළමයි ඊට පස්සේ මොකද කරන්නේ? ළමයි හොයනවා කියන බයෝරේට් ද්‍රාවණය කෝ කියලා. ලැබ් ඇසිස්ටන්ට් එක රණ්ඩුත් වෙනවා බයෝරේට් ද්‍රාවණය ඉල්ලලා. එහෙනම් බයෝරේට් ද්‍රාවණය කියලා එකක් නැහැ. බයෝරේට් පරීක්ෂණේ තියෙන්නේ බයෝරේට් පරීක්ෂණය කරන්නේ මෙන්න මේ කියන ද්‍රාවණය එක්ක. නේද? KOH සහ කොපර් සල්ෆේට්. MCQ එකදී වගේ ඔය එන්න පුළුවන් දැන්. දැන් මම papers හදනකොට මම දානවා මේවා හරි. ඕගොල්ලන්ගේ model papers වලට මම දානවා practical එක. ඒක බලන්න පුළුවන් කොච්චරක් නම් ප්‍රශ්න මේකෙන් හදන්න පුළුවන්ද කියලා. view ගත්තවල MCQ වල ඕන තරම් ප්‍රශ්න හදන්න පුළුවන් තැන් මේවා.
එහෙනම් ඒවට අපි සූදානම් වෙන්න ඕන මොකද MCQ එකක් වැරදුනොත් අපේ හරිද අපේ නොසලකින මත්කමෙන්ද MCQ එකක් වැරදුනොත් කරගන්න තිබිච්ච එක ඒක ලොකු අපරාධයක් හරි මොකද MCQ එකේ ලකුණු 20ක් හරි ලකුණු 20ක බෝනස් එකක් හම්බුනා වගේ තමයි MCQ එකක් හරියනවා කියන්නේ වැරදිනවා කියන්නේත් එහෙමයි ලකුණු 20ක් ආපස්සට යනවා ඒ ලකුණු 20 අපි අල්ලන්න ඕනේ ඊට පස්සේ සෙකන්ඩ් පේපර් එකේ ඒක ලේසි වැඩක් නෙමෙයි දේන්ද MCQ උඩින් ප්‍රමාණයක් අපි ගන්න ඕනේ ඒවට මේවා වාදාවක් කරගන්න බෑ නිසා මේවා සම්පූර්ණයෙන් කරන්න. එතන මේ විදිහට KOH දාලා කොපර් සල්ෆේට් දාපුවම ඔය වගේ පාටක් එනවා. මේකේ රත් කරනවා කියන එක ලොකුවට කියන්න එපා. රත් කරනවා කියන එක අපි භාවිත කරනවා සමහරක් වෙලාවට ප්‍රතික්‍රියාව ශීඝ්‍ර කරන්න ප්‍රතික්‍රියාව ඉක්මන් කරන්න. මොකද අපේ ලැබ් වලින් තියෙන ඒ ද්‍රාවණ ගොඩක් හරි ඉක්මනට ප්‍රතිපල දෙන ද්‍රාවණ ගොඩක් අය සුද්ධයකාරගෙන ආපු ද්‍රාවණක් තියෙනවා. හරි. ඉතින් එහෙම ඒවා ගොඩක් වෙලාවට අර කල්ලිකුත් වෙච්චයි ඒවා මේවන තියෙන්නේ. සමහරක් වෙලාවට රත් කරපුවම තමයි අර පාට එන්නේ. එහෙම නැත්තොත් වැඩි රත් කරන්න බෑ කොහොමද මොකද ප්‍රෝටීන් ද්‍රාවණයක් තියෙන්නේ ඒ නිසා හොඳට ඒක වගේ බලා ගන්නකොට රත් වුණොත් මෙයා දුස්සභාවීකරණය වෙනවා හරි යනවා ප්‍රෝටීන් පරීක්ෂාවත් හරි ඊළඟට ලිපිඩ පරීක්ෂාව කොහොමද කරන්න කියන එක ඒක ලේසි ලිපිඩ පරීක්ෂාව ගොඩම ලේසි ලිපිඩ පරීක්ෂාවදී කරන්න තියෙන්නේ ඔයාලට මෙම ලිපිඩ ද්‍රාවණයක් ගන්නවා හරි ලිපිඩ ද්‍රාවණයක් අරගෙන ඒකට මෙහෙම එන්නේ. එතකොට ඒකේ ලිපිඩ තනිකර තෙල්ම දාන්නේ ජලයත් එක්ක මුහු කරන්න ඕනේ. හරි ජලය 2 ඝන සෙන්ටිමීටර් ඊට පස්සේ ලිපිඩ නැත්නම් තෙල් 2 ඝන සෙන්ටිමීටර් වගේ මිශ්‍රණයක් හදාගෙන ඒක පොඩක් අරලා දාලා නේද? ඊට පස්සේ සුඩාන් 3 කියන එක ද්‍රාවණයක් විදියට තියෙනවා. සමහරක් වෙලාවට ද්‍රාවණය ඝන වෙලා කුඩු වගේ තියෙන සමහර ලැබ් වල. හරි කුඩක් විදිහට ගන්න පුළුවන්. සුඩාන් 3 වලින් කුඩුණ ස්වල්පයක් එහෙම නැත්නම් බිංදු කීපයක් දානවා ද්‍රාවණයක් විදිහට තියෙනවා. ඊට පස්සේ ගොඩක් හොඳින් මේක සොලවන්න ඕනේ. හරි හොඳින් කලතන්න කියනවා. ඊට පස්සේ මේ නලය හොඳින් කලතන්න ඕනේ. හරි හොඳට අර ජලය තෙල් එකට මිශ්‍ර වෙලා සුඩාන් 3 දාපු එකත් හොඳට මිශ්‍ර වෙන්න හොඳට කලතන්න ඕනේ. කලදපුවාම දීප්තිමත් ගෝලිකා හරි දීප්තිමත් රෝස නැත්නම් රෝස පාට වගේ අපිට කියන්න පුළුවන් රෝස පාට ලිපිඩ ගෝලිකා දකින්න පුළුවන් වෙනවා හොඳට කලතන්න ඕනේ හරි අත හයිය අත යොලනවා වගේ කලතලා හරියන්නේ නැහැ හොඳට හයියෙන් කලතපුවම මේකේ අපිට දකින්න පුළුවන් වෙනවා ගෝලිකා දීප්තිමත් රෝස පාටින් වර්ණ ගැන්විලා ඒක පීවීහට බලන්න නැත්නම් ඔන්න අන්වීක්ෂකයෝ වගේ බලන්න පුළුවන් නැත්නම් අර පොඩි ආලෝක අන්වීක්ෂක තියෙනවා තනිකාචි ඒකෙන් හරි බලන්න පුළුවන් බලපුවම හොඳට පේනවා පැහැදිලිව ඒ ලිපිඩ ගෝලිකා ලිපිඩ බිඳි තියෙනවා හොඳින් දීප්තිමත් වර්ණ ගැනීමලා තියෙනවා ඒ වගේ වුණාම අපිට පුළුවන් කියන්න සුදාන්ත්‍රී එක්කලා යම්කිසි ගෝලිකාවක් ඔය විදිහට දීප්තිමත් රෝස පාටක් වෙනවා කියන්නේ එයා ලිපිඩයක් වෙනවා ලිපිඩ වර්ගයක් වර්ගයකට අදාළ කෙනෙක් වෙනවා ඔන්නයි කියන ප්‍රැක්ටිකල් ටික. හරි ප්‍රධාන වශයෙන් කාබනික සංයෝග විදියට ඔක්සිහාරක සීනි. ඒ කියන්නේ ග්ලූකෝස් හඳුනා ගැනීම. ඊට පස්සේ නිරෝක්සිහාරක සීනි. ඒ කියන්නේ සුක්‍රෝස්. ඊට ප්‍රෝටීන් හඳුනා ගැනීම සහ ලිපිඩ හඳුනා ගැනීම කියන කාරණාවට අදාළව තමයි පළවෙනි ප්‍රැක්ටිකල් එක ප්ලෑන් වෙලා තියෙන්නේ. මේ ප්‍රැක්ටිකල් එකේ සියලු කරුණු ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳට සකස් කරගන්න බලන්න කිසිම තැනක් අඩුපාඩුවක් නොවෙන්න. හරි. දැන් අපි ඊළඟ දෙවෙනි ප්‍රැක්ටිකල් එක විදිහට අපිට කරන්න තියෙන අන්වීක්ෂ ගැන මේ දෙවෙනි අපේ ප්‍රැක්ටිකල් එක ප්‍රැක්ටිකල් වීඩියෝස් වලින් දෙවෙනි එක අමුල තියෙන කාබනික සංයෝගය අපි කලින් කරා දැන් දෙවෙනි එකට එනවා අන්වීක්ෂ භාවිතය දෙවෙනි ප්‍රැක්ටිකල් එක අන්වීක්ෂ භාවිතය අන්වීක්ෂ ගැනත් අපිට තිබ්බා තියරි කොටසක් තියරි වලින් අපිට යම් ප්‍රමාණයක් අන්වීක්ෂය වල ආලෝක අන්වීක්ෂ මොනවද ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ මොනවද කියලා එහෙම කතා කරානේ. ඒ යටතේ ප්‍රැක්ටිකල් පාර්ට් එක තමයි මේකෙදී වෙන්නේ. මේක ඇත්තටම විද්‍යාගාරේ ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම බයෝ කරන ළමයෙක් විදිහට අනිවාර්යයෙන්ම හිමිව යුතු දෙයක් ප්‍රැක්ටිකල් එක. සමහරක් ඉස්කෝලවල අන්වීක්ෂ තියෙනවා ඒක කාර්ය නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා මෙතනදී. හරි. සමහරක් ඒවා අන්වීක්ෂත් නැහැ. ඒ කියන්නේ තිබුණාට ඉතින් ඒවා දැන් වැඩක් ගන්න බැ නම් බෑ. සමහර ළමයි ඉන්නවා මේකේ කාචේ බලනවා බල්ලා කාචේ ගලවගෙන යනවා එහෙම ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඒ කාචෙන් බලන්නේ කේක ඒක ඉතින් එහෙම වුණාම අර
මේ පාසල් වල තියෙන ඊට පස්සේ ඒවා ගේන්න කෙනෙකුත් නැහැ ඒවා ඉදිරි කට්ටියකට ඊළඟ බැච් එක කට්ටියට ඊට පස්සේ ඒක බලන්න වෙන්නේ නැති තත්ත්වයක් එනවා ඉතින් ඒ හින්දා අන්වේක්ෂ ගොඩක් භාවිතයේදී ඔයගොල්ලෝ දැනගත යුතු සැලකිය යුතු කරුණු රාශියක් තියෙනවා අන්වේක්ෂය භාවිත කරන්න කොහොමද කියන එක. ඒතර මම මුලින් ඒවා ටිකක් විස්තර කරලා ඊට පස්සේ ප්‍රැක්ටිකල් එකක් විදියට දැන් ඔයගොල්ලන්ට තියෙනවා ගොයන් වතුර හරි පළලු වතුර ප්‍රමාණයක් බලන්න ඊට පස්සේ අන්වේක්ෂීය මොකක් හරි සිවියක් ලුණු සිවියක් එහෙම නැත්නම් රෝහියෝ අපිචර්මීය ශාකපත්‍යක අපිචර්මීය යටි අපිචර්මයෙන් ගත්තු සිවියක් හරි ඒ වගේ නිරීක්ෂණ කරන්ඩ යම් යම් දේවල් ටිකක් දීලා තියෙනවා ඒතකොට ඒවා ඔයගොල්ලෝ පුළුවන් තරම් හොයාගෙන පාසල් ආපහු ආරම්භුනයි පස්සේ ගිහිල්ලා ඒවා මේ ප්‍රැක්ටිකල් අනිවාර්යයෙන්ම ටීචර් කරන්න නැත්නම් ඉල්ලගෙන හරි කියලා මේවා කරව ගන්න ඕනේ. ඒතකොට මේ ප්‍රැක්ටිකල් එකේදී දැන් අන්වේක්ෂය මුලින්ම අපි දැනගන්න ඕනේ ආලෝක අන්වේක්ෂයක කොටස් නම් කරන්නේ කොහොමද කියන එක. මේ කොටස් ටික ඕගොල්ලන්ට අවබෝධයක් ඇති. අපි මේ ටික නමුත් දැන් ව්‍යුහගතකයේ ඔය කෙලින්ම දෙන්න පුළුවන් අන්වේක්ෂය දීලා කොටස් නම් කරන්න. මම මෙච්චරක දීලා නැහැ කියලා අපිට බෑ එහෙම ඒක නොසලකාရင်ද? දුන්නොත් ඒකෙදී කොටසක්වත් අඩු නැතුව ඕගොල්ලෝ නම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔලෙල් වල ඉඳලා මේක තියෙනව නේද? හරි. මේ උඩින්ම තියෙන්නේ උපනෙත. උපනෙත කාච්චය. දැන් අන්වේක්ෂයක් කියන්නේ කාච්ච මගින් වීදුරු කාච්ච මගින් තමයි අන්වේක්ෂයක ක්‍රියාවලිය වෙන්නේ. ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂක වෙන්නේ වීදුරු කාච්ච නෙමෙයි විද්‍යුත් චුම්බක කාච්ච. කාච්ච වර්ග දෙකේ වෙනසක් තියෙනවානේ. එහෙනම් මේකේ මේ තමයි උපනෙත කාච්චය. උපනෙතර තියෙන සාමාන්‍යයෙන් අඩු විභේදනයක් සහිත කාච්චයක්. වක්‍රතාව අඩු කාච්චයක්. මේ තියෙන්නේ ප්‍රකාශ නලය. කියන්නේ මේ හරහා තමයි ආලෝකය ගමන් කරන්නේ. මෙතන ඉඳලා මේ වස්තුවේ ඉඳලා එන වේදිකාවේ ඉඳලා එන ආලෝක කිරණ ගමන් කරන්නේ ඇහැට ඇස හරහා මේ ප්‍රකාශ නලය. ඊට පස්සේ මේක තමයි භ්‍රමක තැටිය නැත්නම් අවනෙත් කාච රඳවණය කියලා අපි කියනවා. මේ අවනෙතනේ මේ තුනක් තියෙන මොකද්ද? කැමති එකකින් බලන්න එක එක මාරු කර කර එහෙම නෙමෙයි මේ තුනේ වර්ග තුනක්. හරි. විශාලන තුනක්. හරි. විශාලන තුනක් මේක හරි. සාමාන්‍යයෙන් අපි අර මේ තියරි පාට් පාටේ කරද්දී කිව්වා සාමාන්‍ය වස්තුවේ විශාලනය ගන්නෙ අවනෙතේ විශාලනය වැඩි කිරීම උපනෙතේ විශාලනය කියලා. ස්ප්‍රේ කරනොත් මෙතෙන්දි මතක් කරගන්න හරි. ඒක මේ අවනෙත් කාචය රඳවණය තමයි මේ තියෙන්නේ. ඒක භ්‍රමක තැටිය කියලා කියනවා මේක කරකවන්න පුළුවන්. මොකද අපිට එක මේ කැමැති ඒ කියන්නේ කැමැති කැමැති වෙලාවට බලන්න මේ තියෙන්නේ ඒ පිළිවෙලකට යන්න ඕනේ. මේ අවනෙත් කාචය ගත්තාම පස්සේ මේකේ කාච වර්ග තුනක් තියෙනවා. එකක් අව බල කාචය අපව මධ්‍ය බල කාචය අපව අධි බල කාචය කියලා. ඔය වගේ තුනක් තියෙනවා හරි. ඒවා ප්‍රමාණය වුණත් වෙනස්. සාමාන්‍ය අනිශ්චර ගත්තාම පස්සේ අව බල කාචය කෙටි. ඔව් අව බල කාචය හරි. මධ්‍ය බල කාචය ගත්තාම ටිකක් ඊට වඩා දිගයි. අධි බල කාචය ගොඩක් දිගයි හරි. මේක මේ අර වේදිකාව මතට ගත්තාම නිකන් ඒකේ ගෑවි නොගෑ වගේ තියෙනවා හරි. එනිසා මෙයා එක්ක වැඩ කරනකොට හරි පරිස්සම් වෙන්න ඕන අධිබල කාචයත් එක්ක වැඩ කරනකොට. මෙයා නම් සෑහෙන දුරක් තියෙනවා වේදිකාවත් එක්ක මේ වගේ දුරක් තියෙනවා. දැන් මෙයා එහෙම නෙමෙයි ගොඩක් ලඟ වෙලා. හරි. ඉතින් ඒ නිසා අපිට අර වේදිකාව මත ගෙනල්ලා කුරුමිනියෝ මැස්සෝ උන් එහෙම ඕකවලට තියලා බලන්න බෑ. අර ගොඩක් තුනී වෙන්න ඕනේ. හරි. අධිබල කාචයෙන් බලනවා නම් එහෙම බලන්න එපා. මොකද ඒතර කාචයට හානි වෙනවා. හරි. එනවා මේ කාච තුන තමයි මේකේ මේ තුනක් විදිහට දක්වලා තියෙන්නේ. සමහරක් අන්වේෂ තියෙනවා. ටිකක් දියුණු තත්ත්ව අන්වේෂ. ඕගොල්ලෝ ඉස්කෝල වල එහෙම තියෙනවද නැහැ. මේකේ මේ තෙල් කාචයක් හරි ඔයිල් ඉමර්ෂන් මේ ලෙන්ස් එකක් කියලා තියෙනවා වෙනම. ඒකෙදි මීටත් වඩා විශාල අධිබල කාචයටත් වඩා වැඩි විශාලනයක් ගන්න පුළුවන් වගේ කාචයක් තියෙනවා. සමහර කන්වීෂ තියෙනවා ආලෝක කන්වීෂ යටතේ. එහෙනම් උපනිත ගත්තම මොනවද උපනිත කාචයේ සමාන අපේ ගොඩක් තියෙන සරල අන්වීක්ෂයේ තියෙන්නේ තනිය හැන්නේ තනිය හැම බලන්න ඕන එක හැකවගෙන. නමුත් වර්තමානයේ දැන් ඒක අමාරු වෙන්නේ එක හැකවගෙන එක හැකට විතරක් ඒක නිරන්තරයෙන් දෙනකොට ඒක අපහසුයි. මොකද මේකේ අර වැඩි විශාලනයක් එක්කලා අපේ අක්ෂිකාචයත් ලොකු වර්ධනය වීම මේ වක්‍රතාවයකට ලක් වෙලා තමයි මෙතන ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට ඒ අනුව අර තනියකට මේ පීඩනය දෙන එක විතර හොඳ නෑ. ඒ නිසා වර්තමානයේ තියෙනවා මෙහෙම අර බයිනොකියුලර් එකෙන් බලනවා වගේ බලන්න පුළුවන් දියුණු කරපු ආලෝක අන්වේක්ෂ. එනවා එහෙම උපනිත කාචයේ තියෙන එකක් තියෙනවා වඩා හොඳයි. ඔයගොල්ලෝ මුලින් තෝරගන්න ඕනේ ඒක හරි. හරි. ඊට පස්සේ අවනත ඒ කාචය ටික හරි ඊට පස්සේ තියෙනවා වේදිකාව. මේ තියෙන වේදිකාව. ඒක නාට්‍ය පෙන්වන එකක් නෙමෙයි. ඒකේ
නාට්‍ය තමයි මේකේ ඇතුලේ නාට්‍ය පෙන් නාට්‍යවලට වැඩිය රසවත් දේවල් පේනවා මේකෙන් බලනකොට මේකේ ක්ලිප් වේදිකා ක්ලිප් තියෙනවා ඒ මොකටද ක්ලිප් තියෙන්නේ ඇයි මේකට ගෙනලා මේ සවි කරන මොකරේ අපි වීදුරු කඳාවකට අරගෙන හරි මෙහෙම මේ වීදුරු වලින් හදපු ගොඩක් වීදුරු වෙන්නත් පුළුවන් දැන් ප්ලාස්ටික් ඒවා තියෙනවා ඔය වගේ පොඩි හරිද අඟලක අඟලක අඟල් භාගයක දිග බලලා තියෙනවා වගේ පොඩි වීදුරු කඳා කියලා අපි වට කියනවා ගොඩක් වෙලාවට ඒ වීදුරු වෙනවා සමහරක් දැන් ප්ලාස්ටික් ඒවා තියෙනවා ඒ වගේ කඳාවකට තමයි අපි මොකක් හරි අපි බලන්න අවශ්‍ය කරනවා දියර බිඳුවක් හරි නැත්නම් සෛල කොටසක් හරි අන්තර්ගත කරන්නේ ඒ වීදුරු කඳාවට ඒක තියන්න ඒක එල්ලෙන්නේ නැතුව එහෙම තියන්න තමයි මේ ක්ලිප් තියෙන්නේ වේදිකා ක්ලිප් කියලා අපි වට කියනවා ඊට පස්සේ වේදිකාව පල්ලෙණයෙන් තියනවා මෙන්න මෙහෙම මේ view එක මේකට අපි කන්ඩෙන්සර් එක කියලා කියනවා මොකක් කියලාද කියන්නේ කන්ඩෙන්සර් එක එකෙන් කරන්නේ මේකට එන ආලෝකය පාලනය කරන එක. ඒ කියන්නේ මේකෙන් එන ආලෝකය පාලනය කරනවා. දැන් ගොඩක් වෙලාවට මම දාලා තියෙන විදිහට මේ වගේ දර්පණයක් තියෙන එක කන්ඩෙන්සරයක් නැහැ. කන්ඩෙන්සරයක් ගොඩක් වෙලාවට තියෙන්නේ සමහර කන්වික්ෂ තියෙනවා මේ විදිහට මේ බාහුවෙන් හරි දැන් මේ දර්පණයක් තියෙද්දි මම යන්දෝ මෙතන තියෙනවා ආලෝක ප්‍රභවයක්. ලයිට් සෝස් එකක් තියෙනවා. හරි පරණමීෂ වල දර්පණයක් තියෙන නිකන් අක්කාචයක් වගේ මෙහෙම අතක් මෙහෙම නිකන් හෑන්ඩල් එකක් දාලා මෙහෙම මේකේ තියෙන කාචයක්. ඉතින් අපි මේ කාචය පොඩ්ඩක් එහා මෙහා කරලා මේ මේ අපේ නිරූක්ෂකය නැත්නම් ඒ අදාළ බලන්න තියෙන එක තියෙන දැනට මේ ආලෝකය නාවිගත කරනවා. ඉතින් වේදිකාව හරහා කොහොමද ආලෝකය යන්නේ? වේදිකාව මැද හිලක් තියෙනවා. හරි. මෙහෙම වේදිකාව අපි පිටින් බැලුවොත් ඒකේ මෙහෙම සිදුරක් තියෙනවා. ඒ සිදුර හරහා තමයි අපි දර්පණයෙන් එන ආලෝකයේ කලෝක කිරණේ එන්. ඒතර ඒ සිදුර හරහා එන විදිහට අපි දර්පණය හදා ගන්න ඕන මුලින්ම. අනවශ්‍ය පාවිච්චි කරන්න මුලින්ම මේ දර්පණය ඒ අදාළ විදිහට ආලෝකය එන විදිහට හදා ගන්න ඕන. එහෙම නැත්තම් මං කිව්වේ දැන් මේ විදිහට දර්පණයක් නැතුව සමහරක් කන්වික්ෂ වල තියෙනවා මේ වගේ ආලෝක ප්‍රභවයක් ලයිට් සෝස් එකක් තියෙනවා. ඒතර කරන්ට් එකට ගහපුවම මේකේ බල්බයක් දැල්වෙනවා. ඒකෙන් කෙලින්ම එනවා. ඒ ආලෝකේ පාලනය කරන්න තමයි ඔය මේ කන්ඩෙන්සර් එක කියලා එකක් තියෙන්නේ. ඒ මොකද එහෙම තියෙන දැන් දර්පණය එතකොට අවුව දැන් වැහි වහින්න වගේ එනවනම් එදා ප්‍රැක්ටිකල් එක කරන්න වෙන්නේ නැහැ. ඇයි? ඇයි දර්පණයට ආලෝකය එන්නේ? ඉතින් හරියට මේක කළුවරට බලන්න බෑනේ නේද? පොඩි අපිට ඇඩ් පේන්නේ නැති දැන් මේ බලන්න යන්නේ. කළුවරේ කොහොමවත් පේන්නේ නැහැ. එතකොට ඒ වගේ අවස්ථාවකදී දර්පණය නැතුව ආලෝක ප්‍රභවයක් තියෙන අවස්ථාව අපිට ඒ වගේ අනුවිෂයක් තියෙනවා නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. එයාගෙන් කෙලින්ම අපව තෝරන්න දෙයක් නැහැ. කෙලින්ම ඕනේ වැස්සක නෙමෙයි රෑ වුණත් පරීක්ෂණය කරන්න පුළුවන්. ඔය තමයි කොටස් ටික. ඊට පස්සේ මේ පැත්තෙන් බලපුවාම මේ තියෙන පාදය හරි පල්ලෙහාම තියෙන පාදය. පාදය වගේ තමයි අන්වීක්ෂයේ කොහේ හරි රඳවන්නේ මේසයක් මත තියන්නේ. ඊට පස්සේ බාහුව. ඊළඟ මෙතන මේ බෝල දෙයක් වගේ ඇඳලා තියෙන්නේ රළු සීරු මාරුවයි රළු සීරු මාරුව. සහ සියුම් සියුරු මාරු. දැන් මේ රළු සියුරු මාරු සියුම් සියුරු මාරු මගින් කරන්නේ ප්‍රධාන වශයෙන් මේ කාචවල තියෙන පිහිටීම වෙනස් කිරීම. ඒ කියන්නේ කාච අපිට පුළුවන් වෙනස් කරන්න. ප්‍රධාන වශයෙන් දැන් ওই රළු සියුරු මාරුවෙන් කරකවනකොට ටිකක් වැඩිපුර. ඒ කියන්නේ මේ සෙට් එකම එහා මෙහා යනවා. උපලිතත් එක්ක ওই සෙට් එකම එහා මෙහා යනවා. එකයි මම කිව්වේ අර මේ අදිබල කාචේම දාගෙන රළු සීරු මාරුව කරකවන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් හරි. ඒ මේක ඔන්න මෙන්න ගෑවෙන ගෑ වගේ තියෙන්නේ මේ වේදිකාවට. ඒක අරක හරෙන් කරකවනකොට රළු සීරු මාරුව මේක හිල්ලා යනවා මේ පල්ලයට ගඩාගෙන. මේ දුරුනේ තියෙන්නේ. ඔය කාචයත් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒතොර ඒකෙන් අනවශ්‍යයට අපව පාවිච්චි කරගන්න බැරුව යනවා. ඒ නිසා රළු සීරු මාරුව පාවිච්චි කරන හැම වෙලාවකදීම ඔයා වේදිකාවට නාභිගත කරලා තියන්න ඕනේ අවබල කාචය. කටිකා යනවා රළු සීරු මාරුවෙන් එන්නේ දෙ සියුම් සීරු මාරුවේ තව වැඩි දුර ඒකෙන් ගොඩක් කරාට මේ අවනෙත් කාචවල සීරු මාරුවක් සිද්ධ වෙනවා හරි යනවා අන්වීක්ෂයේ කොටස් ටික ඔය ටික ඔය කොටස් ටික නම් කරා ගන්න ඕනේ ඊට පස්සේ අන්වීක්ෂයක් පාවිච්චියේදී දැනගන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා ඒතර මම ඒ ටික ගත්තාම මෙහෙම කියන්න පුළුවන් අන්වීක්ෂයක සාමාන්‍යයෙන් අරගෙන යනකොට කොහොමද අරගෙන යන්නේ අන්වීක්ෂය මේ මේකෙන් එහෙම අල්ලගෙන එල්ලගෙන වගේ යන්නේ නැහැ බෑග් එකක් එල්ල යනවා වගේ අන්වීක්ෂය එල්ලගෙන යන්නේ නැහැ බාහුවෙන් අල්ලගන්න ඕනේ ඒ වගේම පාදයට අත තියාගන්න ඕනේ හරි
බාහුවෙන් අල්ලගෙන පාදයට අත්තියගෙන අන්වීක්ෂය ගෙන යන සාමාන්‍ය ඊට පස්සේ අන්වීක්ෂය කර මම කිව්වා වගේ අධිබල කාචය දාලා තියෙන වෙලාවේ රළු සීරමාරුවෙන් සීරමාරු කරන්නේ නැහැ ඊට පස්සේ කද්දාව දැන් වීදුරු කද්දාවකට අපි ගන්නවා කිව්වන්නේ මේ මොකක් හරි සෛල කොටස එහෙම නැත්නම් දියර බින්දුවක් හරි මොනවා හරි දැන් ඕගොල්ලන්ට කියලා තියෙනවා අර පල්ලූ වතුර මොනවා හරි හරි ඒ වගේ වතුර බින්දුවක් වගේ අරගෙන මේක නිකම්ම අපි බලන්නේ නැහැ මේක වැසුම් පෙත්තකින් වහන්න ඕන කියනවා කියන්නේ මේ වගේ පොඩි තව කැලලක් තියෙනවා ඒකත් ගොඩක් වෙලාවට වීදුරු ඒ වගේ එකකින් වහන්න ඕන මොකද නැත්නම් මේ කාච වලට බලපෑම් සිද්ධ වෙනවා ඒක කාචත් එක්ක අර වතුර බින්දුවක් වගේ තියෙන එක ගෑවුනොත් අපිට නිරීක්ෂණ ගන්න බෑ එකක් අනිත් එක කාචයේ කාචයේ පුස් බැඳෙන්න කාලයක් යනකොට ඒවට හේතු වෙනවා අර විදිය තත්ත්වයක් ආපුවා යනවා වැසුම් පෙත්තකින් වහන එකත් අනිවාර්ය වෙනවා ඊට පස්සේ මුලින් සිරු මාරු කරගන්න ඕනේ අවබල කාචය ඒ කියන්නේ පොඩි කාචයෙන් හරි කෙටි කාචයෙන් යම් ප්‍රතිබිම්බයක් නාභිගත කරගෙන ඊට පස්සේ තමයි අපි මධ්‍ය සිරු මාරු ඊට පස්සේ අධිබලයකට යන්නේ එහෙම නැතුව අර මුලින්ම ඒක ඒකෙන් සිරු මාරු කරන්න යන්නේ නැහැ මුලින් අවබල ඊට පස්සේ සාමාන්‍යයෙන් ගත්තාම මුලින්ම අපි දැන් මේ වේදිකාව මතට අපේ කඳාව තියලා ඊට පස්සේ ආලෝකය නාභිගත කිරීම එකක් ගොඩක් වැදගත් හරි අර සිරු මාරු වලින් සිරු මාරු කරන්න කලින් අපි දර්පණේ නැත්නම් ආලෝක ප්‍රභවය අරගෙන ඒකේ නියමිත විදිහට ආලෝකයේ වේදිකාව මතට වැටෙන විදිහට සලස්වා ගැනීම කරන්න ඕනේ සිරු මාරු කරන්නත් කලින් එහම හරියට ආලෝකේ ආවට පස්සේ තමයි අපි සිරු මාරු කරන්නේ එතන සාමාන්‍යයෙන් කියනවා අඳිනකොට දැන් මේ අර ඩබල් පේන ඒ කියන්නේ ඇස් දෙකටම බලන්න පුළුවන් අන්වේක්ෂයක් නම් ගැටලුවක් නැහැ බල බල අඳින්න පුළුවන් වල රූපයක් දැන් මේ වගේ තනි එක තියෙන තනි උපනිකක් තියෙන එකදී ඔයගලන්ට වෙනවා ගොඩක් වෙලාවට සුදුසුයි කියන්නේ එක ඇහැකින් බල බල ඒ වෙලාවෙම ඒ රූප සටහන කොහේ හරි නෝට් කරගන්න එක හරි එතකොට ඔයගලන්ට ඒක අර ඒ පේන රූපේම එහෙමම කොපි කරගන්න පුළුවන් නැත්නම් ඔයගොල්ලෝ ටිකක් බලලා ඊට පස්සේ වෙන තැනකට ගිහිල්ලා පන්තියේ එහෙම අඳින්න ගත්තාම සමහර පොතේ තියෙන රූපයක් තමයි ඕගොල්ලෝ මෙතන අඳින්නේ අන්වීක්ෂණ දැකපු එක නෙමෙයි. ඒක සාකච්ඡාවෙම ලියද්දී හරියට ඒක කරගන්න බැරිද? හරි යනවා ඒ තමයි අන්වීක්ෂයට අදාළ පොදු කරුණු ටික. ඊට පස්සේ පොදු දේවල් ටිකෙන් පස්සේ අපි පොඩි ප්‍රැක්ටිකල් එකක්. ඒ කියන්නේ අන්වීක්ෂයකින් කොහොමද තුනී සිවියක් හරි ශාකයක එහෙම නැත්නම් හරි රෝහියෝ අපිචර්මිය නැත්නම් ලූණු හරි ලූණු පොත්තක් කියලා අපි කියමුකෝ නේද පොත්තක් නැත්නම් තුනී සිවියක් ඒකක සෛල ඒකෙන් අපි නිරීක්ෂණය කරන්න හදන්නේ අවසානයේ මොන සෛලද ශාක සෛල ශාක සෛල නියෙන්දිය නිරීක්ෂණය කරන්න යනවා ඒකෙදි කොහොමද පියවර ගලපගන්නේ කියන එක මේකේ ඊළඟ පියවර විදිහට අපි බලන්න යනවා හරි ශාක සෛල නියෙන්දිය ශාක සෛල නියෝදයක් විදිහට අපිට ගන්න පුළුවන් කිව්වා ලූණු පොඩි සිවියක් හරි එහෙම නැත්නම් රෝයියෝ ඒ කියන්නේ ඔය දම් පාට විසිතුරු පැලැටි වර්ගයක් තියෙනවා ඒකේ නම තමයි රෝයියෝ කියන්නේ මේ ශාක පත්වයක යටි උපචර්මයෙන් අපි ගන්නවා ස්තරය. දැන් මේ ගන්න ස්තරය මූලිකවම තුනී වෙන්න ඕනේ හරි ගොඩාක් පුළුවන් තරම් තුනී වෙන්න ඕනේ පත්‍රයෙන් කැලලක් අඬලා අරගෙන බැලුවට මේකෙ මොකුත් වෙන්නේ නැහැ හරි නිකම් පෙනේ නිකම් එක එක ඉරි කැටි මේ අමුතුමුතු ඒවා පෙනේ. ඒ නිසා පළවෙනි අධ්‍යයන විදිහට ඉතා තුනී සිවිය. මෙතනින් ලබා ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. හරි. ගොඩක්ම තුනී වෙන්න ඕනේ ඔයාලා ලබා ගන්න සිවිය. ඉතින් මේ සිවියක් එහෙම ලබාගෙන ඒක මුලින්ම දා ගන්නවා පෙට්‍රි දීසියකට ජලය සහිත ඔයගේ පෙට්‍රි දීසියකට. වඩා හොඳයි එක සිවියක් හරි එක සිවියක් අනේ අපි ඒ දක්වාගේ අර ගන්නව නෙමේ ඕන තරම් තියෙනවනේ ලුණු එහෙම. ඒතර ඕන තරම් නේද ගන්න පුළුවන් සිවි කීපයක් පුළුවන් තරම් තුනීවට බ්ලේඩ් එකක් හොඳ තියුණු බ්ලේඩ් තලයක් වගේ භාවිත කරලා ඉතාලම තුනී සිවි කීපයක් මුල් අධිරේදී දා ගන්නවා මේ වගේ පෙට්‍රි දිශයකට වතුර වගේ පුරවලා ඒකට දානවා මුලින්ම මේ වගේ සිවි කීපයක් ඊට පස්සේ මොකද කරන්නේ දෙවෙනියට මෙතනින් දැන් Tamanට පේනවා ටිකක් ඝනකම් සිවිය මොකද්ද තුනී සිවිය මොකද්ද කියලා වෙන් කරගන්න එක නරයි සමහර පොඩි සිවි කැලලක් අපිට එක ඇහැට පේන නොපෙන ගන්නෙ ආන් ඒ වගේ එකක් තමයි බලන්න සුදුසුම වෙන්නේ අනුවිෂයෙන් මොකද ඔයාලට හිතනවා දැන් මේක පේන එකක් නැහැ වගේ කියලා නමුත් ඇත්තටම ගත්තොත් අර ලොකු සිවියක් බලන්න ගියන් පස්සේ ඔයගොල්ලන්ට
ගැටලු නමකද ඒවැය සෛල ස්තර ගණනාවක් තියෙනවා මේව සෛල ස්තර එකට 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 සෛල ස්තර ගණනාවක් හරි සෛල ස්තර 10ක් කියන්නකෝ මේ සෛල ස්තර 10ෙම තියෙන සෛල එකමත එක පේන්නේ හරි ඔය පොතේ තියෙන ටියුට් එකේ නිබන්ධනයේ තියෙන සෛලේ තරම් ප්‍රායෝගික ජීවිතයේ සෛල බලන්න ලේසි නැහැ හරි ප්‍රායෝගික ජීවිතයේ සෛල බලන්න ගියන් පස්සේ අන්න විශේෂයෙන් සෑයන බලන එක අමාරුයි සෛලයක් ફોකස් කරගෙන ඒක බලන එක ගොඩක් අමාරුයි ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්න එනවා අනිවාර්යයෙන් ශාක පැත්තට එමු ගියාම මේ වගේ ඒවා එනවා මේ වගේ ඉස්තර ගණනාවක් එකතු වෙනවා එතකොට මේ හරිය තියෙන සෛලයක් මෙහෙනුත් පේනවා ටිකක් ඒ නිසා අපිට තනි සෛලයක් නිරීක්ෂණය කරන්න බෑ හරියට ඒ නිසා තමයි කියන්නේ ගොඩක් තුනී හරි සෛල ඉස්තර දෙකක් තුනක් නැත්නම් එකක් වගේ නම් වඩා හොඳයි නේ එහෙම ගන්න අමාරුයි ගොඩක් වෙලාවට දෙකක් තුනක් වගේ ඒවා තියෙන තත්ත්වයක් අපි ගන්න ඕනේ පුළුවන් තරම් තුනීමට එහෙම අරගෙන ඒ සෛල ස්තරය දැන් මෙතන අපි දානවනේ කීපයක් ඒ දාන කියනොත් අපි තුනීම එක ගන්නවා පින්සලක් වගේ භාවිතයෙන් හරි පින්සලක් නැත්නම් පොඩි ඔය තුඩක් මොකක් හරි භාවිතයෙන් හරි මේ වගේ අපි ගත්ත තුනීම සෛල ස්තරය අපි ගන්නවා මොකක් මතද වීදුරු කඳාවක් මතද වීදුරු කඳාවක් මතද නිකම්ම දාන්නේ නැහැ මේක මුලින්ම වීදුරු කඳාවට අපි ජල බිඳුවක් දාලා ඉන්නවා අර ජල බිඳුවක් දාලා ඊට පස්සේ තමයි මේකෙන් අරගෙන අර තුනී සෛල ස්තරය දාන්න. ඒක ජල බිඳුව මෙහෙ තියෙනවා තුනී සෛල ස්තරය මෙහෙ තියෙනවා. එහෙම හරියන්නේ නැහැ. ජල බිඳුව මතට දාන්න ඕනේ. ඒක වැහෙන්න. හරි ජල බිඳුව තුනට යන විදිහට ඒ තුනී සෛල ස්තරය එකට එක් කරන්න ඕනේ. හරි. ඒ විදිහට මෙහෙම එක් කරලා ඊට පස්සේ මේක වැසුම් පෙත්තකින් අපි වහන්න ඕනේ. දැන් මෙහෙමනේ තියෙන්නේ. මම පිටතින් පේන හරහා මේ පැත්තෙන් බලපුවම පේන විදිහෙන්ද මෙහෙම ජල බිඳුව තියෙනවා ජල බිඳුවේ මෙච්ච ලොකු නැ ලොකුට පේන්නේ මම ඒ ඕගලන්ට පේන්න අඳින්නේ මේක මේකේ මෙහෙම අර අපි දාපු සිවිය තුනී සිවියත් ඔය විදියට තියෙනවා එතකොට මේකේ වහනකොට මෙහෙමයි දැන් අපි වැසුම් පෙත්තකින් මේක වහන්න එපා නැත්තම් මේක අන්වීක්ෂයෙන් බලද්දි මේ අතිබල කාචයෙන් බලනකොට ඒකේ වතුර ගෑවිලා ප්‍රශ්න වෙන්න පුළුවන් වැසුම් පෙත්තකින් වහනකොට ඊළඟට යන ප්‍රශ්නයක් තමයි මොනවද වායු බුබුළු වායු බුබුළු හට ගන්නවා. ඒ කියන්නේ නිකන් ඔහේ අහක් බලාගෙන මේක උඩට නිකන් වසුම් පෙත්තක් දැම්මහම අනිවාර්ය වෙන දෙයක් තමයි වායු බුබුළු එකක් දෙකක් සමහරට කීපයක් වායු බුබුළු හට ගන්න පුළුවන් අපි ඒ බලන ප්‍රදේශෙ. එහෙම වුණාම අපිට වායු බුබුලේ සීමාව, සෛල බිත්තියේ සීමාව, ප්ලාස්ම පටලය මොකද්ද ඒව අඳුරගන්න බෑ. සමහර වෙලාවට සෛලයේ ඇතුලේ රික්තක තියෙනවා කියලා ලකුණු කරනවා. ඒ වුණාට ඒ වායු බුබුළු ඇත්තටම තියෙනවා. එනිසායි වායු බුබුළු රැඳෙන්නේ නැති වෙන විදිහට වැසුම් පෙත්ත වහගන්න ඕනේ. කොහොමද ඒ වහගන්නේ? ඒක දැන් මෙහෙම කරනවා. වැසුම් පෙත්ත පොඩිනේ. පොඩි වැසුම් පෙත්තක් තියෙන්නේ. ඒක මෙහෙම තියෙනවා. හරි. මේ රිටක් නෙමෙයි තියෙන්නේ වැසුම් පෙත්ත. හරි මම මේ පැත්තෙන් පේන විදිහ අන්තම ලොකු කරලා. මේ විදිහට මුලින්ම මේ ජල බිඳුවේ ගෑවෙන විදිහට වගේ අපි ඇල කරලා හරි අංශ 45ක වගේ ආනතියකින් මේක තියන්න ඕනේ. මේකෙදි කියනවා වඩා හොඳයි දැන් ඇඟිල්ලෙන් මේක කරනවට වඩා නැංගුම් කටුවකින් මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම තියාගන්නවා මේ පැත්තෙන් කටුවක්. මේ නැංගුම් කටුව කියලා අපි කියනවා. මේක තියාගෙන ගන්න ක්‍රමක්‍රමයෙන් ඒක ඒ වතුර බිඳුවත් එක්ක මුහු වෙන විදිහට රසුම් දෙත්ත පාත් කරනවා. එහෙම ටික 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 පාත් කරාන් පස්සේ පාත් කරලා අත ඇරියෙන් පස්සේ වතුර මේ ජල් මේ වායු බුබුළු මේකට රැඳෙන්නේ නැතුව තොර ඒ විදිහට අපිට පුළුවන් එතකොට සම්පූර්ණයෙන් හොඳ කඳාවක් හදාගන්න ඒ සිවියත් එක්ක. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේකේ වේදිකාව මත තියන්න ඕනේ. තියලා වේදිකාව මතත් අපිට පුළුවන් වේදිකාව මත එහා මෙහා කරන්න හරිනම් හරි අනික්ෂර පුළුවන් වේදිකාව දැන් ඉස්සර වගේ නෙමෙයි අර නිකන් නට් වලින් එහා මෙහා කරගලා මේක ආරියට අර කාචයේ නාභිගත කරන විදිහට මේ ආලෝක කිරණත් ඒ වගේම කාචයත් දෙන නාභිගත කරන විදිහට අපි හදලා තියෙන දැන දැන් වේදිකාව මෙතන වෙන්න පුළුවන් මේ හරිය වෙන්න පුළුවන් තියෙන වගේ නිදර්ශකයේ මේ හරිය වෙන්න පුළුවන් මේ හරිය වෙන්න පුළුවන් නේද? ඒක ඒකේ හාමයා කරලා අපිට බලන්න ඕන තැනට හදා ගන්න පුළුවන්කම තියෙනවා වේදිකාව මත. එහෙම හදාගෙන ඊට පස්සේ අපි කරන්න ඕනේ දේ තමයි ආලෝක ප්‍රභවය කොහොමද කියලා බලන එක. එන්නේ දර්පණයක් තියෙනවා නම් ඒක ඒ විදිහට යොමු කරන්න ඕනේ. ආලෝක ප්‍රභවයක් නම් තියෙන්නේ මේ කන්ඩෙන්සරේ මගින් ඒකේ ආලෝක තීව්‍රතාව වෙනස් කරලා එකක් ඇසට හානි වෙනවා. ඒ කියන්නේ ලොකු තීව්‍රතාවයකින් ආලෝකය එනවා නම් ඒක
භයානකයි. අනිත් අතට මේ අපිට මේ නිරීක්ෂණ ලබා ගන්නකොට උනත් අධික ආලෝකයකින් අපිට සමහරක් නිරීක්ෂණ මගහැරෙන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ ආලෝකය අඩු කරලා බැලුවොත් තේරෙනවා මේ කලින් නොපෙනිච්ච දැන් පේනවා කියලා. ඒ කියන ආලෝකය වැඩි වුණාම සමහරක් සෛල තුල තියෙන view එක පේන්නේ නැහැ. වේදිකාව මත අපේ නිදර්ශකයේ කෙලින් තියාගෙන නාභිගත කරගෙන ඊට පස්සේ කවද රළු සීරුමාරු රළු සීරුමාරුව භාවිත කරලා එක සීරුමාරු කරගන්න ඕන කාර්යය. එහෙම සීරුමාරු කරගෙන එතකොට ටිකක් එයා මෙයා කරනකොට අපිට එනවා යම් කිසි ප්‍රතිබිම්බයක්. දල වශයෙන් මාර්ගයේ තියෙන සෛල හොඳටම ඇස්ටික් එහෙම පේන්නේ නැහැ. නමුත් අර සෛල වල මායිම වගේ පේන මට්ටමකට එනවා. එහෙම මට්ටමකට ආවයන් පස්සේ අපිට පුළුවන් අර දැනගන්න පුළුවන් ඒතර අවබලයෙන් දැන් නාභිගත වුණා කියන එක අපි දැනගන්නවා. ඒ දැනගෙන ඊට පස්සේ එතනම එහෙමම අවබලෙ තියාගෙන සියුම් සිරුමාරුවෙන් තවදුරටත් ටිකක් හරි සිරුමාරු කරලා ඒකේ හදා ගන්නවා. තාමත් අවබලෙ තියාගෙන අපි ඉන්නේ. අවබලෙ තියාගෙන තව ටිකක් සියුම් සිරුමාරුවෙන් සිරුමාරු කරනවා. ඒකත් හරිනම් අපි මොකද කරන්න ඕනේ? ඊට පස්සේ අපි සටහන් කරගන්න ඕනේ. දැන් බලලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. අනිවාර්යයෙන් බලලා ඊට පස්සේ ඒක සටහන් කරගන්න ඕනේ අපි. ඒකෙන් ලැබුණේ කොයි වගේ ප්‍රතිබිම්බයක්ද මේ අවබලයේ යටතේ කියලා. ඒ අවබල කාර්යය තියෙනවා ඒ ගාන කොච්චර විශාලද වෙනවද කියලා හරි. කීයද 10ද 5ද එහෙම කියලා ඒකේ ගානක් ගහලා තියෙනවා. හරි. ඒවා මැකිලා දන්නේ නැහැ. එහෙනම් ඒ අනිවාර්යයෙන් ලැබෙයි ඉන්න කෙනෙක්ගේ හරිය අහලා ඒ මේක විශාලනේ අපි දැනගන්න ඕන. උපනිතේ විශාලනේ දැනගෙන අපිට පුළුවන් අපි අඳින රූපේ කොච්චරක් විශාලනයකින්ද අපි අඳින්නේ කියන එක අපිට බලා ගන්න. දැන් අවබලයේ වැඩි කිරුණාන් පස්සේ ඊළඟට මධ්‍ය බලයට දානවා. මධ්‍ය බලේනොත් අර විදිහටම මධ්‍ය බලේ ආවයන් පස්සේ ගොඩක් කරලා රළු එක ඕන වෙන්නේ නැහැ. සියුම් එකෙන් සීරුමාරු කරලා ඔයාලට පුළුවන් ඒ ප්‍රතිබිම්බය නාභිගත කරගන්න. ඊට පස්සේ දානවා අධිබල අධිබලයක එක තමයි පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. මොකද අධිබල කාර්යය ගොඩක් වේදිකාවට සමීපයි. ඔයාලේ නිදර්ශකයට සමීපව තමයි අධිබල කාර්යය නාභිගත වෙන්නේ. කියන්නේ ඒක අපි අර කරකෝල බ්‍රහ්මගතේ කරකෝල මෙතෙන්ට සෙට් කරාම මෙයා ගොඩක් සමීපව තියෙන්නේ. අධිබල කාර්යය අධිබල කාර්යය අනිවාර්යයෙන්ම සියුම් සිරුමාරු වරාමයි ඔයාලා සිරුමාරු කරන්න ඕනේ. හරි. ඒක රළු සිරුමාරුව කරොත් එහෙම ඩොග් ගාලා අරකේ වදිනවා. ප්‍රැක්ටිකල් මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරා ප්‍රැක්ටිකල් දෙකක්. පළවෙනි එක කාබනික සංයෝග. රසායනික පරීක්ෂණ රසායනාගාර පරීක්ෂණ භාවිතයෙන් කාබනික සංයෝග. ඒකෙදි කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ සහ කාබෝහයිඩ්‍රේට් වල වර්ග දෙකක්. ඔක්සියාරගසීන ඉරොක්සියාරගසීන විදිහට එතන සංයෝග හතරක හඳුනා ගැනීම කරන්න කොහොමද? ඒවැ රසායනික සංයෝග මොනවද ගන්නෙ? ඒ ටික ඒකෙදි ආවරණය වුණා. දෙවෙනි පරීක්ෂණයේ විදිහට ඕගලන්ට හම්බුණා අන්වේක්ෂේ භාවිතය. අන්වේක්ෂේ භාවිතය කරන්නේ කොහොමද? ඒකේ අපි කොටස් නම් කරා. ඊට පස්සේ අවසානයේ අර ශාක සෛල නියදියත් හඳුනා ගැනීමේ ප්‍රැක්ටිකල් එක. ඒකේ පියවර ඇතුළු ඔයගලන්ට ගෙලින්ම දෙන්න පුළුවන් ලුණු අපචර්මීක සෛල බලා ගන්න ඔයගලන්ට ප්‍රැක්ටිකල් එකක් නිර්මාණය කරන්න කියලා. එහෙම ප්‍රැක්ටිකල් ආපු කීපතාවක්ම තියෙනවා මේ ළඟ විභාග වල නිව් සිලබස් එකේ ආව සමහරක් වෙලාවට ඒ වගේ ප්‍රැක්ටිකල් එකක් සැලසුම් කරනවා. ඒ වගේ එකදී මේ ප්‍රැක්ටිකල් එක යන්න පුළුවන්. ලුණු සිවි එක බලන්න. ඒතර ඔය කරුණ ඔක්කොම අවබලය දාන එක, ඊට පස්සේ යොන් සිරු මාර්ගයෙන් අධිබලය සිරු මාරු කරන එක, ඊට පස්සේ අර මේ විදුරු කදාවේ කතාව වැසුම් දෙත්තේ වහන එක, වායු බුබුළු නොරදෙන විදිහට. ඒතර ඒ කරුණ ඔක්කොම ඒ වගේ තැනකදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි මේ වගේ ප්‍රැක්ටිකල් වීඩියෝ එකක් අපි කරලා දෙන්නේ. එතකොට ඒ කරුණ ටික අඩුවක් නොවෙන්න පාඩම් කරලා තියාගන්න අපේ ප්‍රශ්න වලින් අපහු පේපර්ස් වලින්
ඒවා නැවත වතාව මතක් කරගමු. හරි. එහෙනම් ඊළඟ ප්‍රැක්ටිකල් එකේ හම්බ වෙනකන් සියලු දෙනාටම අයිබෝ. Finding life alone.